පක්ෂණ නියාමන කොමිෂන් සභාවට මොකද අද වෙද්දි අපේ රටේ ජනතාවට ජනතාවගෙන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් මේ වාහන රියානතුරු වලට ලක් වුණාට පස්සේ මේ වන්දිපූර්ණයේ ගන්න හානිපූර්ණයේ ගන්න විදිහක් නැතුව වාහන ගැරිජ් වල ගොඩ ගහලා දිනු. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ තියෙන මේ රක්ෂණ ආයතන වාහනේ ලීසින් දින වාහනයක් රියානතුරකට පත් වූාට පස්සේ මෙතුමාලා කියනවා අදාළ ලීසින් සමාගමෙන් මේකට මේ වාහනේ ඇරියස් නැහැ කියලා no objection letter එකක් අරන් එන්න කියලා. එතකොට මේ තීන්නේ 2006 අංක 43 කියන රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනත. මේ පනතේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ මේ රටේ පාරිභෝගික රක්ෂණයක් ගත්තට පස්සේ මේ තුන්වෙනි පාර්ශ්වයක ලිවියක් අවශ්‍යයි කියලා. එතකොට මේ රටේ ඉන්නවා රක්ෂණ ඔම්බුස්මන් කෙනෙක්. එතකොට මේ රටේ තියෙනවා රක්ෂණ නියාමන කොමිෂන් සභාවක්. මේවයි මේ රටේ ජනතාවට කිසිඳු සහනයක් ලැබෙන්නේ නැtei කියන එක අපි ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. අද අපි මේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකතුමිය දමයන්ති ප්‍රනාන්දු මහත්මියට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මේ රටේ ජනතාව මේ අද රක්ෂණ වන්දි ගන්න විදිහක් නැතුව බොහොම බිමට වැටලා තියෙනවා. තමන්ගේ වාහනය හදා ගන්න විදිහක් නැහැ. අද වෙද්දි මේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ රටේ ජනතාව ලීසින් වාරික ගෙවා ගන්න බැරුව බොහොම අපහසුයෙන් යන්නේ. එතකොට මේ රටේ ජනතාවගේ මේ වාහන රියානතුරුවට ලක් වුණාට පස්සේ මේ ලීසින් සමාගම් අද මේ ජනතාව ප්‍රාණ අපේට තියාගෙන මේ වාරික මුදල දානකම් මේ රක්ෂණ සමාගමෙන් වෙන වන්දිය නිදහස් කරන්න එපැයි කියන එක ලක් කරලා තිනෝ අභියෝගයට. ඒ වගේම තමයි මේ රටේ ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් ආදායම් බලපත්‍ර නැතුව වාහන පාරේ දුවනෝ. එතකොට අද මේ රජයට එන ආදායම් බදු අහිමි කළා මේ පුද්ගලික ලීසින් ආයතන තමන්ගේ මේ මාපියාව තුලින් සිද්ධ කරන්නේ රක්ෂණය නෑ, රවාහනය හැපුණාම දෙන්නේ නෑ, ඊට පස්සේ ආදායම් බලපත්‍රය ගන්න දෙන්නේ නෑ. එතකොට මේ රටේ ජනතාව දැන් කබලෙන් ලිපට වැටලා තියෙන මේ ප්‍රශ්න හේතුවෙන්. ඒක නිසා අපි ඉතාමත් වගකීමෙන් කියනවා අපි රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂතුමියට කිව්වා දවස් 7ක් ඇතුළත මේ ප්‍රශ්නෙට විසඳුමක් දීලා මේ රටේ තියෙන සමස්ත මේ රක්ෂණ සමාගම් 28ට මේ ලෙටර් එකක් යවලා මේ රටේ ජනතාවට මේ අදාළ වන්දිය ගෙවන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි පාරිභෝගික ලීසින් ආයතන කියලා රක්ෂණයක් ගන්නව නම් තමන්ට ඕන තමන්ට කැමති ආයතනෙන් අද රක්ෂණය ගන්න බැරි වෙල දිනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි රටේ තියෙන රක්ෂණ සමාගම් 20 ගානයි. හැබැයි බෝකර් සමාගම් 60 ගානක් තියෙනවා. එතකොට මේ බෝකර් සමාගම් මේ පාරිභෝගික ඇහිම්වත් දැකලා නැහැ. හැබැයි මේ සමාගම් වලට අද රුපියල් 2500ක් 3000ක් ගෙවන්න ඕන මේ රටේ පාරිභෝගිකයෝ.